මේ මාසේ අන්තිමට අපි අම්මලාගෙදරට යන්නයි ඉන්නේ. ලබන ඉරිද බඩුව අදිනවා. එමිල්ලාට එදාට ඇවිත් උදව් කරන්න ඕනේ. එහාට ගියාට පස්සෙවත් දයස් මහත්තයා පිළිවෙලකට හිටියොත් හොඳයි. පිළිවෙලක් කියන එක නම් දන්නවත් මිනිස්සෙක් නෙවෙයි එයා. පොඩි දෙයක් ඇති තරහ වෙලා යන්න. දැන් කීපාරක් මහගෙදරට ගියාද? කීපාරක් අපි එතනින් ආවද? එහෙම යන්න දෙන්න හරි පුළුවන්. Tamanṭama කියලා ගෙයක් තියෙන හින්දානේ. ඒක නම් ඉතින් එහෙම තමයි. එහෙතාව ඉඳ තියනවා නම් මැෂින් දෙක තුනක් දාන්න පුළුවන්. දැන් ඉස්සරහට ඉන්නේ නැකත් වැඩි මාස. ඒක ඇත්ත. ඒත් අපේ මිනිස්සුයව නම් විශ්වාස කරන්න බෑ. තරහ වෙලා ගියොත් මම වැඩිපුරම මහගෙදරට යන්න තීරණය කළේ දීප්ති නිසායි. ඒක අපිට අයිති ගේ. ඒක කවදා හරි උරුම වෙන්න ඕනේ දීප්තිට. දැම්ම නැති වුණත් කවදා හරි අපි එළමයට පිළිවෙලක් හොදන්න එපා. අම්මේ මොකද අම්මේ? නෑ මොකුත් නෑ. අම්ම සරිප නැද්ද? මම සරිප මොකුත් නෑ. ඔයාට සරි එක වැහුවද? ඔව්. අන්තිම ළඟට යන කයින් නගේට ආ. මුත්තේ ඕන නම් ක්ලාස් එකේ තියෙන. මොකද අම්ම නිකන් තන්තු ආවි වගේ? මගේ හිත හොඳටම පෑරුණා. ඒ මොකක්ද? කුසුමලතායි නන්දලි මට දොස් කිව්වට මම එච්චර ගණන් ගන්නේ නෑ. ඒ තද උදේ උඹත් මට දොස් කිව්වා. මං හිතුවේ නෑ මේ එච්චර දුරට. ඊයේ දැ සුමනේ මට හොඳටම බැන්න. ඒ හිතයවල් නෙම කතා කරේ. එකෙක් කෙනා තම තමන්ගේ පැති අරන් කතා කරනකොට උඹවත් නැහැනේ මගේ පැත්තට. ඩයස් මහා මොහකටවත් නැති මිනිහා. ඒ මිනිහා තමන්ගේ වාසිය විතරයි බලන්නේ. කුසුමලතාටත් බෑනේ ඩයස් ටීලින් යන්න. පවුල කැඩේ. ඒකයි මං එහෙම මෙහාට ගෙන්න ගන්නෙ. උඹලා නම් එහෙම නැහැනේ. සුමනදාස වැදගත් පවුලක හොඳ වැදගත් මිනිසෙක්. උඹලට පුළුවන් මා ගැන ටිකක් කල්පනා කරන්න. උඹ තාත්තට දොස් කියව එක වැරදි. උඹලා තාත්තා තම මේ ගෙවල් දොර ලොකෝම හැදුවේ. තාත්තා නැති වුණාට පස්සේ උඹලා කටයුතු ඔක්කොම කළේ මම. තනි. සැම්සන් මල්ලිත් ඒ කාලේ මාත් එක්ක වැඩියේ හිත හොඳින් නෙවෙයි හිටියේ. ඉන්දුමතිය කසාද බඳිනට විරුද්ධ වුණ නිසා. එදත් මං තනි වෙලා. එදත් මං තනි වෙලා. අම්ම තනි වෙලා නෑ අම්මේ. අම්මට අපි ඉන්නවනේ. එහෙම කිව්වට ලෝකෙ හුඟක් අම්මලා තනි වෙලා වගේ මමත් තනි වෙලා. ඒකයි මම ළමයින්ගෙන් දැනුම් ගන්නේ. පිංගානෝ නෑ. ආප්පෝයිටම කට්ට සම්බල් දාගන්න කැම ලේසි. තුන් දෙනාටම ආප්ප පහළව සම්බල් එකයි. අපි 27.50ක් ගියා. දීප්ති මෙච්චර වෙලා කොහෙද ගිහිල්ලාද? නාට්‍ය බලන්න යනවා කිව්වා. ඒ ළමයාගේ වියදම් වැඩි. දේවල් ඇතුලේ මුළු ගන්න ළමයා හැදලා වැඩක් තියෙනවද? එහෙම ගෑන් ළමයා හැදුවේ ඉස්සර.
පටලැවිලි එහෙම හදාගත්තොත් මම නෑ. අම්මලා දුල බලාගන්න එකයි. පටලැවිලි හදාගන්න ගෙවල් ඇතුළේ නීති දාලා හදන ළමයින්ගි. සමාජය ගැන කිසිම අවබෝධයක් නෑ. දැක්ක එක එක පැටලෙනවා. කැරිලා පොඩි වෙලා හදෙන ළමයින්ට එහෙම වෙන්නේ නෑ. මන් දන්නේ ඕන එකක්. අපි දෙන්න වැඩට ගියාම මේ ගෙදර කිසිම කෙනෙක් නෑ. උදේ ඉඳන් රෑ 9 වෙනකන් දීප්ති මේ ගෙදර තනියම ඉන්න එක භයානකයි. ඒකයි මං එයාට දවල් දවසේ ක්ලාසස් වලට යන්න ලෑස්ති කෙරුවේ. පෙරේරාගේ ළමයිනුත් එක එයාට යනවා මෙහාට යනවා. මමයි කිව්වේ මිසස් පෙරේරලා ගෙදර යන්න කියලා තනියෙන් ඉන්න නිසා. ඒගොල්ලෝ රටේ ඉඳලා ආපු අය හන්ද දීප්තිට ඒගොල්ලන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක අපි අම්මලා ගෙදර ගියාම දීප්තිට දවල් දවසේ අම්මත් එක්ක ඉන්න පුළුවන්නේ. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකෙන් ගෙනාලා බැස්සුවා. කවුද යාළුවා? කිව්වට අම්මා දන්නේ.